තර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මගේ ප්‍රශ්නේ මේ අපි දැන් පිරිත් මණ්ඩප වලට වඩිනවා එතකොට දන් වලට යනවා වඩිනවා එතකොට අපිට පිරිකර පූජා කරනවා මුදල් පිරිකර පූජා කරනවා ඒවා ගන්නක අපිට පාපය සිද්ධ වෙනවද භුක්ති දැන් මෙහෙමයි භුක්ති දෙනක පිරිකර පූජා කරන තැනක් තියෙනවා දැන් ඔය පිරිත් මණ්ඩපේට වැඩම කළාම පිරිත් කියන්න හරි බණ කියන්න හරි එතන නෙමෙයි දැන් ඔය පිරිත් කියන තැන දානෙකුත් දෙනවනේ අඩුගාණි ගිලම්පස දානයක් හරි දෙනවනේ ඒ ගිලම්පස දානේ දෙන ධර්මාසනයෙන් බහැලා ගිලම්පස දානේ එක්ක පිරිත් මණ්ඩපයෙන් බහැලා දාන දෙන තැනක් තියෙනවා ඒක දැනගන්න ඕන දායකයොත් මේ ධර්මාසනයෙන් බහැලා වෙනම ආසනයකදී ගිලම්පස දෙන්න එතෙන්දි පිරිකරක් පූජා කළාට ඒක වටිනවා දැන් සාමාන්‍යයෙන්ම කරන්න ඕනේ නම් දානශාලාවේදී ඕන පිළිකරක් දෙන්න පුළුවන් ඕන දානයක් දෙන්න පුළුවන් එයා මෙහි අපි පැහැදිලිව ආදර්ශමත් වෙන විදිහට දානශාලාවේ ඔය දාන දෙනවා හැබැයි ධර්මශාලාවේ කිසිම විදිහක කිසිම කෙනෙකුට කිසිම ආකාරයක පිළිකරක් ජීවර පිණ්ඩපාත සේනාසන හෝ වෙනත් පිළිකරක් හෝ කිසිම දෙයක් ධර්මාසනයේදී පූජා කරන්නේ නැහැ. දැන් සමහර විට ගෙදරකනම් ධර්මාසනයේ ධර්මයේ දේශනා කළාට පස්සේ හාමුදුරන්ට ගිලම්පස දෙන්න වෙනම පහ ඊට වඩා වෙනත් තව ආසනයක් පනවලා එතෙන්දී පිරිකර පූජා කරන්නත් පුළුවන් ගිලම්පස පූජා කරන්නත් පුළුවන් දාන පූජා කරන්නත් පුළුවන්. ඒක වරදක් වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝගේ ධර්මාසනයේදී මේ පිරිකර ගන්න එක වැරදි. අපිට පාපයක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට නෑ අර විදිහට පාපයක් සිද්ධ වෙන්නේ නැහැ හ්ම් තවත් ප්‍රශ්නයක් තියෙනවා දැන් මගේ ගෙදර විහාරයක් නැහැ මේ බෙහෙරක් නැහැ මම දැන් ගමේ මිනිස්සු තමයි දැන් විහාරය හදන්න ලෑස්තිලා ඉන්නේ ඒ මුදල් අරගෙන විහාරය හදන එක හොඳයිද මගේ මොකද්ද මගේ ආරාමේ ඔව් දැනට වෙහෙරක් විහාරයක් නැහැ දැන්ට විහාරය නැහැ දැන් ඒ වහදනේකද හොඳ තමන්ගේ මනස පිරිසිදු කරගෙන මේ ධම්මානුධම්ම පටිපදාවේ ගිහිල්ලා මේ මගඵල ලබන්න කටයුතු කරන එකද හොඳ ඔය භෞතික ලෞකික වශයෙන් දේවල් තැන් හදන එක හැබැයි මෙහෙමයි පිට දායකයෝ තමන්ගේ ඉල්ලීම නැතත් ඇතත් වෙන්න පුළුවන් මේ දැන් දායකයෝ වෙනවා නම් ඒ දායකයන්ට වැසිකිලි ගැසිකිලි යන්න වැසිකිලියක් හදන්න ඕන ඒ දායකයන්ට ධර්ම දේශනා කරනවා නම් බණ අහන්න බණ මඩුවක් දායකයෝ හදන්න ඕන. දායකයන්ට බුද්ධ පූජාවක් පවත්වන්න ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කළාට වරදක් නැහැ. ඒව දායකව මුල් වෙලා දායකයන්ගේ කැමැත්තෙන් දායකයන්ගේ වීදමින් කරන්න ඕන. තමන් ඒකට මුල් වුණොත් උපාදානයට අහු වෙනවා. දැන් අපි මෙතන කිසිම ආකාරයේ බෝගහක් නැහැ චෛත්‍යයක් නැහැ කොමාරි බුදු පිළිමයක් තියෙනවා නමුත් බුදු පිළිමේ අපි ඉතින් බුද්ධ පූජාව පූජා කරන්න පාවිච්චි කරනවා නමුත් මෙතන තියෙන්නේ ධර්මය දේශනා කරන ධර්මායතනය මෙතන පින්කම් වලට නෙමෙයි මුල් තැන දීලා තියෙන්නේ කුසලයට ධර්මයට ස්වාමීන් වහන්සේ දීර්ඝාෂ වේවා සංගබේද සූත්‍රයේ